යකඩ මල බැඳීම කෙරෙහි වෙනත් ලෝහවල මලපෑම. මේකට කියනවා දීලෝහ ආචරණය. දී ලෝහ ආචරණය. හරි. ඒ කියන්නේ අපිට පුළුවන් යකඩ වෙනත් ලෝහයක් එක්ක ගැටෙන්න සලස්වලා ගැටෙනවා කියන්නේ දැන් අපිට මේක එක ලෝහයක්. මේක යකඩ. හරි. මේ ලෝහ දෙක මෙහෙම එකට සම්බන්ධ කරන ගැටෙන්න සලස්වලා. ගැටෙන්න සලස්වලා ඒ විදියට තියලා යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කරනවා. හරි. හැබැයි එතෙන්දී අපි තෝරගන්න ඕන යකඩ සමග ගැටීමට තියන්න සක්‍රීයතා ශ්‍රේණියේ යකඩවලට වඩා උඩින් තියෙන ලෝහය. හරි. සක්‍රීයතා ශ්‍රේණියේ යකඩවලට වඩා උයලින් පිහිටන ලෝහයක් යකඩ සමග ගැටීමට සලස්වා නැත්නම් යකඩ සමග එකට තියලා මල බැඳීමෙන් නැත්නම් විකාදනයේ යකඩ ආරක්ෂා කර ගැනීමද කියනවා. මෙන්න මේ එක තමයි අපි මේ ක්‍රියාකාරකමක් විදිහට කරන්න යන්නේ. හරි. ඊට කලින් අපි සක්‍රීයතා ශ්‍රේණිය පැත්තකින් ගියා නම් මොකද මේ සක්‍රීයතා ශ්‍රේණිය ඕන වෙනවා. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සින්ක්, යකඩ. මේ යකඩ. වාසේ ටින්, ලෙඩ්, කොපර්, හයිඩ්‍රජන්, හයිඩ්‍රජන්, කොපර්, රසදිය, රිදි, ප්ලැටිනම්, රත්. මම කියන්නේ දීලෝහ ආචරණයේදී යකඩ මල වැදීම වළක්වා ගන්න නම් යකඩ මේ කියන්නේ යකඩ ඉති සක්‍රීයතා ශ්‍රේණියේ ඉහළින් තියෙන ලෝහයක් එක්ක එකට ගාවල තියන්න. හරි. මට කියනකෝ යකඩ විකාදනය වෙනවා කියන එකේ තේරුම මොකද්ද? නැත්නම් යකඩේ මල බැඳෙනවා කියන එකේ තේරුම මොකද්ද? ඔගොල්ලෝ දැන් ඒක ඉගෙන ගන්න තියෙන යකඩ මල බැඳෙනවා කියන්නේ මොකද්ද ඒකේ තේරුම? ඉතින් මොකද්ද මුලින්ම වෙන්නේ? යකඩ මල බැඳීමේදී මුලින්ම වෙන්නේ මොකද්ද? මතු පිට ඇති පරමාණු ධනයන සෑදෙමින් ඉවත් වෙයා. පළවෙනියටම වෙන්නේ යන්නේ ඒක. මතු පිට තියෙන පරමාණු. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම. යකඩ මල බැඳීමේදී මුලින්ම සිද්ධ වෙන්නේ FE ඊතලය FE ධන දෙක ධන E දෙකයි E. එහෙනම් යකඩ මල බැඳීමේදී මුලින්ම ඇති වෙන අයන වර්ගය මොකද්ද? FE ධන දෙක. හරිද? යකඩ මල බැඳීමේදී පළවෙනි වතාවට ඇති වෙන අයන වර්ගය තමයි FE ධන දෙක. එහෙනම් කොහේ හරි මල බැඳීමක් සිද්ධ වෙනවාද? එතන FE ධන දෙක අයන තියෙනවා. පැහැදිලිද? මල මොනවා හරි යකඩ කොටසක් මල බැඳෙනවා නම් එතන අනිවාර්යෙන් තියෙනවා FE ධන දෙකයි. හරි. ඊළාට මොකද්ද වෙන්නේ? මල බැඳීමේදී ඊළාන මොකද්ද වෙන්නේ? ජලය හා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කි. ඔව් මේ ඉලෙක්ට්‍රෝන ගන්නවා කවුරු හරි. අරගෙන වල ඍණායන හැදුවා. අපි ඒකත් දියමු. ජලයයි ජලය දෙකයි. ඔක්සිජන් එකයි. ඉලෙක්ට්‍රෝන හතරක් ගන්නවා. හරි. ජලය දෙකයි ඔක්සිජන් එකයි ඉලෙක්ට්‍රෝන හතරක් අරගෙන ඉවර වෙලා හැදෙනවා OH ඍණායන හතරක්. එහෙනම් යකඩ මල බැඳෙන තැනක අනිවාර්යෙන් තියෙන අයන වර්ග දෙකක්. මොනවද අයන වර්ග දෙක? FE ධන දෙක අයනයි OH ඍණායන. දැන් මම මේ ලොකු වැඩකට යන්නේ. හරි. දෙකෙන් තමයි ටික හරියට තේරුම් ගන්න. යකඩ මල බැඳෙන තැනක FE ධන දෙක අයන තියෙනවා OH ඍණායන තියෙනවා. දැන් එහෙනම් කොහේ හරි මල බැඳිලා නම් අපිට මල බැඳුනා කියන එක තහවුරු කරන්න පුළුවන් FE ධන දෙක අයන තියෙනවා. හරි. මොනවා හරි යකඩයක මල බැඳුනා විකාදනය වුණා කියන එක තහවුරු කරන්න පුළුවන් FE ධන දෙක අයන තියෙනවා කියලා පෙන්නුවා. FE ධන දෙක අයන හඳුනා ගන්න FE ධන දෙක අයන හඳුනා ගන්න විද්‍යාගාරයේ තියෙනවා සංයෝගය.
FE ධන දෙක වෙන හඳුනගන්න විද්‍යාකාරයේ තියෙනවා සංයෝගයක්. ඒකේ නම තමයි පොටෑසියම් පෙරීසයනයි. හරිද? FE ධන දෙක වෙන හඳුනා ගැනීම සඳහා විද්‍යාකාරයේ තියෙන සංයෝගයේ නම තමයි පොටෑසියම් පෙරීසයන. මම මේක මෙතන ලියන්නම් පැත්තකේ FE ධන දෙක වෙන හඳුනගන්න තියෙන සංයෝගයේ නම තමයි පොටෑසියම් नील पाट Fe ධන දෙක වෙන නැත්තම් නිල් පාට වෙන්නේ නැහැ. පොටෑසියම් පෙරීසයනයි. හරිද? ඊට පස්සේ මල බැඳෙන තැනක නැත්තම් විකාදනයක් සිද්ධ වෙන මල බැඳීම කරන්නේ ඕනම විකාදනයක් සිද්ධ වෙන තැනක මේව හැදෙනවා. OH3. OH3 නයන හොයා ගන්නත් පුළුවන්. අපිට OH3 නයන කොහෙද හැදෙන්නේ? මොන වගේද ඒතර මේ මොන වගේ තැනකද හැදෙන්නේ කියලා හොයා ගන්න පුළුවන්. OH3 නයන හඳුනා ගන්න අපිට රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න. OH3 නයන හඳුනා ගන්න විද්‍යාකාරයේ තියෙන රසායනික ද්‍රව්‍ය තමයි ෆිනොක්ටැලින්. ෆිනොක්ටැලින්. ෆිනොක්ටැලින් OH3 නයන තියෙනකොට රෝස පාට වෙනවා. හරි. දැන් ඔන්න අපි මේ කරගෙන යන්නේ යකඩ මල බැඳීම කෙරෙහි වෙනත් ලෝහ බලපාන්නේ කෙසේද කියන එක ගැන කතා කරනවා. හරිද? ඒක තමයි මේ කතා කරගෙන යන්නේ. ඒ කියන්නේ යකඩ සක්‍රීයතා ශ්‍රේණියේ තියෙන වෙන ලෝහයක් එක්ක එකට දිවුවම මොකද්ද වෙන්නේ? යකඩ මල බැඳීම කෙරෙහි වෙනත් ලෝහවල බලපෑම. එතන මේකට කියන්නේ ද්විලෝහ ආචරණ. ඊට කලින් අපි දැනගන්න ඕනේ මෙන්න මේක. යකඩ මල බැඳෙනවා එහෙ නැත්නම් ලෝ යකඩේ විකාදනය වෙනවා කියනකොට මුලින්ම වෙන ප්‍රතික්‍රියා වෙන්න මේක. යකඩ යකඩයේ මතු පිට තියෙන යකඩ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් Fe ධන දෙකයි නේ. එහෙනම් යකඩයක් කොහේ හරි තැනක තිබිලා මලකඩ කනවා නම් එතන මුලින්ම හැදෙන අයන වර්ගයේ Fe ධන දෙක. ඒ කියන්නේ මලකඩ කනවා නම් එතන Fe ධන දෙකයි තියෙන්නේ. Fe ධන දෙකයි තියෙනවා කියලා අපිට පෙන්නුවොත් එතනින් තේරුම් ගන්න පුළුවන් ඒ මල බැඳීම සිද්ධ වෙනවා. Fe ධන දෙක වෙන හඳුනගන්න විද්‍යාකාරයේ තියෙන රසායනික ද්‍රව්‍යයක් ඒක නම තමයි පොටෑසියම් පෙරීසයනයි. පොටෑසියම් පෙරීසයනයි Fe ධන දෙක වෙන තියෙන තැන්වලදී නිල් පාට. හරිද? Fe ධන දෙක වෙන තියෙන තැන්වලදී නිල් පාට. ඊට පස්සේ මෙයා මේ යකඩය Fe ධන දෙක වෙන හදලා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගන්නවා වායුගෝලයේ තියෙන ජලයයි ඔක්සිජන්. අරගෙන OH නයන නේද? එහෙනම් විකාදනය වෙන තැනක අනිවාර්යෙන් තවත් ඇද නයන වර්ගයක් තමයි OH ඍණ. OH ඍණ අයන හඳුනා ගන්න විද්‍යාකාරයේ තියෙන ෆිනොක්ටලින්. OH ඍණ අයන තියෙන තැනකට ෆිනොක්ටලින් දැම්මොත් රෝස පාට වෙනවා. හරිද? එහෙනම් රෝස පාට වෙන තැන තියෙන්නේ OH ඍණ. නිල් පාට වෙන තැන තියෙනවා Fe ධන දෙක. මොනවා හරි ඇටෝමක යකඩයක් වටේ නිල් පාට වෙලා නම් ඒ කියන්නේ එතන මල බැඳිලා. යකඩයක් වටේ නිල් පාට වෙන්නේ නැත්තම් එතන මල බැඳිලා නැහැ. මංගොඩි කිව්ව ටික තේරුණාද? දැන් ඔය කිව්ව කතාද්දර ටික තේරුණාද? යකඩ මල බැඳෙනවා නම් අනිවාර්යෙන් හදන අයන වර්ගයක් මොකක්ද? Fe ධන දෙකයි. Fe ධන දෙකයි හඳුනා ගන්න විද්‍යාකාරයේ තියෙන රසායනික ද්‍රව්‍ය මොකක්ද? පොටෑසියම් පෙරීසයනයි. පොටෑසියම් පෙරීසයනයි. මේක විසයි. මේ ක්‍රියාකාරකම කරාට පස්සේ අපි හොඳට සබන්දාල අත්සෝදන්න ඕනේ. ඒවත් සමහරකට පේපර් වල අහන්න පුළුවන්. හරිද? මොකද සයනයිඩ් තියෙනවනේ. ඒක විෂ සහිත ද්‍රව්‍යයක්. මේවා පරිසරයට උදාහරණිය අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? ඒ ක්‍රියාකාරකම කළේවලා ඇස්වල ඇඟේ කටේ ඒවා තවර ගන්න හොඳ නැහැ. හරිද? පරිසරයෙන් ක්‍රියාකාරකම කරන්න ඕනේ. ගොඩක් සංයෝග තියෙනවා විද්‍යාකාරයේ විෂ සහිත. විද්‍යාකාර සමහර විද්‍යාකාරවල පාසල් විද්‍යාකාරවල ගහලා තියෙන මෙහි ඇති විෂ සහිත සංයෝග නැත්නම් හානිකර සංයෝග කියලා මේ පෝස්ටරයක් අලවලා තියෙනවා විද්‍යාගාර නිරීක්ෂණයේදී අපි දැකලා තියෙනවා විද්‍යාගාර බලනවානේ හොඳම විද්‍යාගාර තෝරන්න එහෙම තරඟ තියෙනවානේ එතෙන්දී ඒව බලනවා අනිවාර්යයෙන් හරි ඊළාට විකාදනයක් වෙන දැනක අනිවාර්යෙන් හදන OH3 නයන
ඔයත්‍රිනායන හඳුනාගන්න විද්‍යාකාරය භාවිතා කරන මොකක්ද? පිනොප්තැලින්. පිනොප්තැලින් වල වර්ණය මොකද්ද වෙන්නේ? ඔයත්‍රිනායන හමුවේ රෝස පාට වෙනවා. වර්ණ පිනොප්තැලින් රෝස පාට වෙනවා. පිනොප්තැලින් කියන්නේ සුදු පාට කුඩා. ඒක මධ්‍යසාරයේ දිය කළා තමයි පිනොප්තැලින් අවර්ණ ද්‍රාවණයක් හදාගන්නේ. එතන දෙක අවර්ණයි. ඊට පස්සේ එයින් බින්දුවක් දැම්ම ගමන් ඔයත්‍රිනායන කියලා නැත්තම් බස්ම හඳුනාගන්නෙත් එහෙමයි. බස්ම කියන්නේ ඔයත්‍රිනායනනේ. ජලීය ද්‍රාවණයකදී ඔයත්‍රිනායන උදාහරණ ගන්නවා. බස්ම හඳුනාගන්නේ පිනොප්තැලින්. පිනොප්තැලින් දැම්ම ගමන් රෝස පාට වෙනවා. ලස්සන රෝස පාටක්. හරිද? ඔයත්‍රිනායන හඳුනාගන්නේ එහෙමයි. දැන් අපි මේ ක්‍රියාකාරකම කරන්න යන්නේ යකඩක් එක්ක සක්‍රියතා ශ්‍රේණියේ උඩින් තියෙන ලෝහයයි සක්‍රියතා ශ්‍රේණියේ පහළින් තියෙන ලෝහයයි එකට සම්බන්ධ කරලා තියෙනවා. සම්බන්ධ කරලා බලන යකඩ මල කඩ කනවද නැද්ද? නැත්නම් යකඩ විකාදනය වෙනවද නැද්ද? යකඩ විකාදනය වෙනවා කියන්නේ මල කඩ කනවද? මල කඩ කනවද නැද්ද කියලා අපි බලමු. ඒ බලන්නේ මෙන්න මේ වර්ණ විපර්යාසයන් අනුව. මෙන්න මේවයි පාට වෙනස් වෙනකොට අපිට තේටි තීරණය කරනවා පාට වෙනස් වෙනවනයි යකඩ මල කඩ කනවා. නිල් පාට වෙනවා. නිල් පාට වෙන්නේ නැත්නම් යකඩ බේරේ. මේ විදිහට අපිට ගන්න පුළුවන්. OH3 නායන හැදෙනවා. ඒ කියන්නේ එතන තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන්. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. මෙතන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඒ වගේ අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට අපි මේකට ගන්නවා පිරිසිදු යකඩ යන කීපයක්. දැන් ඔයගොල්ලන්ගේ පොතේ ඇටවුම් පහක් තියෙනවා. ඇටවුම් තුනයි අදින්. පිරිසිදු යකඩ යන තුනක් ගන්න. හරිද? ඊට පස්සේ අපි ගන්නවා යකඩයත් එක්ක සම්බන්ධ කරන්න සක්‍රියතා ශ්‍රේණිය යකඩ වලට වඩා උඩින් තියෙන ලෝහයකයි. ඒ වගේම යකඩයත් එක්ක සම්බන්ධ කරන සක්‍රියතා ශ්‍රේණිය යකඩ වලට වඩා පහළින් තියෙන ලෝහයකයි ගන්න. ඒතර පිරිසිදු යකඩ ඇන. යකඩ ඇන කියන්නේ එතන යකඩ තියෙනවා. තුනක් ගත්තා. සක්‍රියතා ශ්‍රේණිය උඩින් තියෙන මම ගන්නවා මැග්නීසියම් පටිය. සක්‍රියතා ශ්‍රේණිය පහළින් තියෙන එකට මම ගන්නවා කොපර් තඹ පටිය. අරගෙන. ඊට පස්සේ අපි මේ ක්‍රියාකාරකම සිද්ධ කරන්නේ ජෙලි මාධ්‍යයක. ඒ වහන්න පුළුවන් ඇයි කියලා ජෙලි මාධ්‍යය. ජලය තුලදී මෙව ක්‍රියාකාරකම දරුවොත් පාට පැතිරිල යනවා. ඔයගොල්ලෝ දන්න වතුරට නිල් බින්දුවක් දැම්මම නිල් පාට පැතිරිල යනවා. ඒක නිසා ජලය තුල වර්ණ විපර්යාස නිරීක්ෂණය කරන්න බෑ. ඝන මාධ්‍යයක කොහොමත් බෑ. ඒ කියන්නේ ඝන මාධ්‍යයක් කියන්නේ අපිට නිකම් මේ යකඩ ඇනේ තියලා මේව දැම්ම කියලා පාට වෙනස් වෙන එක බලා ගන්න බෑ. ඒක නිසා හොඳම මේකේ වර්ණ විපර්යාසය පැහැදිලිව නිරීක්ෂණය කරන්න හොඳම මාධ්‍ය තමයි ජෙලි මාධ්‍ය. ඔයගොල්ලෝ අර දැකලා තියෙනවනේ මේ අර යෝගට් තියෙන ජෙලි උඩින් තට්ටුවක් තියෙන ජෙලි යෝගට් කියලා කියන්නේ. ඒකේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා යෝගට් තට්ටුවට උඩින් ජෙලි ටිකක් දාලා ওই ජෙලි මැද තියෙන පළතුරු කෑලි. ওই පළතුරු කෑලි වටේට සමහර වෙලාවට පළතුරු වල පාට විහිදිලා නිකන් ඒ වටේට රතු පාට වෙලා කොළ පාට වෙලා එහෙම පාට නිකන් පැතිරලා තියෙනවා. අන්න ඒ වගේ පහසුවේ ජෙලි මාධ්‍යයක් තුලදී වර්ණ විපර්යාස කියන්නේ වර්ණයේ පැතිරෙන්නේ නැහැ එක ළඟ තියෙන්නේ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක නිසා මේ ක්‍රියාකාරකමේදී අපි ගන්නෙ ජෙලි මාධ්‍යයක්. පැහැදිලිද ඒක? එතකොට මේ ජෙලි මාධ්‍ය හදන්න ගන්නෙ ඒගාර්. ඒගාර් කියන්නේ මුහුදු පැලෑටියකින් ගන්නා ද්‍රව්‍යයක්. හරිද? ඒගාර් පවුඩර් තියෙනවා විද්‍යාගාර. ඒගාර් කුඩු. අපි ඒ කුඩු අරගෙන ඉවරලා ඒක ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා විද්‍යාගාරවල තියෙන ඒකාර් බෝතල් නියෝ කාර් කියලා. ඒක නිසා මේ ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේක අර නියෝ එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. නියොන්ට ඒ ආහාරයක් විදියට ගන්න පුළුවන්. හරි. ඊළඟට ඒක එක්ස්පයර් වෙනවා ටික දවසක් තුල. ඒ නිසා ගොඩක් පාසල් වල ඒකාර් එහෙම නැහැ. ඒකද කාලෙකින් විද්‍යාගාර උපකරණ විද්‍යාගාර රසායනික ද්‍රව්‍ය එහෙම ලැබෙන්නේ නැහැ. මේ ලැබුණේ නැහැ ඉස්කෝලවලට. මම දන්න තරමින් නම් ගොඩක් කලකින් හම්බ වුණේ නැහැ. ඉතින් මේ ඔවා අපි කටින් තමයි ක්‍රියාකාරකම් කරන්නේ ගොඩක් තැන්වල. ඉතින් කරන්න පහසුකම් වෙන වෙන ක්‍රම වලටත් කරනවා. එහෙම නැත්නම් අමාරුයි. ඉතින් අර මේ වගේ හොයා ගන්න බැරි වුණාම කරන්න බෑ. නේද? එතකොට අපි ඉස්සෙල්ලම මේ ජෙලි මාධ්‍ය හදා ගන්නවා. එතෙන්දි කරන්නේ ඉස්සෙල්ල වතුර ලිපේ තියෙන මිලිලීටර් 250ක් විතර මොනවා හරි බීකරයකට ජලය 1000කින් රත් කරනවා. රත් කළා ඒකට ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු හරිද ලුණු ඊට පස්සේ මෙන්න මේවා පොටෑසියම් පෙරිසයනයිඩ් පිනොප්තලින් බින්දු කීපයක් දාන හරිද දැන් මම කිව්වේ මොකද බීකරයක් අරගෙන වතුර ලිපේ දිව්වා එන වතුර ලිපේ දිව්ව කියන්නේ 1000කකින් දෙපා වුණ ඒක රත් කරා වතුර රත් වෙනකොට ටිකක් රත් වෙනකොට ලුණුයි පොටෑසියම් පෙරිසයනයිඩ් පිනොප්තලින් බින්දු කීපයක් දාලා කලවම් කරලා නටනකොට නටලා උඩට නටවලා
විනාඩි 10ක් විතර කියලා ඒකාර් දාලා හොඳට කලවම් කරලා එන උණුවටම ඒකාර් දාලා කලවම් කරලා නිවෙන්න ඇරියම අපිට ජෙලි මාධ්‍ය හදා ගන්න පුළුවන්. ඒතර මේ ක්‍රියාකාරකමේදී මේ ජෙලි මාධ්‍ය දාන්නේ පෙට්‍රි දීසි 3කට. මම කිව්වේ පෙට්‍රි දීසි 3ක් ගන්නවා කියලා. පෙට්‍රි දීසි 3කට තමයි මේ ජෙලි මාධ්‍ය දාන්නේ. මම ඒක අඳින්නම්. මේ තියෙන්නේ එක පෙට්‍රි දීසිය. මේ තියෙන්නේ තව පෙට්‍රි දීසිය. මේ තියෙන්නේ තව පෙට්‍රි දීසිය. හරිද? තියෙන්නේ හතරම එක. පෙට්‍රි දීසි 3ක් ගන්න. පළවෙනි එකට දාන යකඩෑනි. යකඩෑනියක් විතර. දෙවෙනි එකට දානවා යකඩෑනියයි යකඩෑනියට සම්බන්ධ කරපු මැග්නීසියම් පටිය. එතනේ Fe විතර. තුන්වෙනි එකට දානවා යකඩ ඈනයයි යකඩ ඈනයට සම්බන්ධ කරමු ඔයගෙද කඩ මෙව කියලා ඔතපු සම්බ පටිය තු. හරි. මෙතන යකඩ ඈනේ. මෙතන යකඩ ඈනේ මැග්නීසියම් මෙතන යකඩ ඈනේ විතර. කොහොම පෙට්‍රි දීසි 3ට දාලා ඔය යකඩ ඈන තුනත් එක්ක සම්බන්ධ ලෝහ පටි මේවා වැහෙන්න යර ඒකාර් මාධ්‍ය දාන්න. දැන් ඒකාර් මාධ්‍ය මේ දෙකක් තියෙනවා. පොටෑසියම් පෙඩිසයනයිඩුයි මේ ෆිනොප්තලිනුයි තියෙනවා. දාලා තියෙනවා. තියෙන්නරලා පැයකට දෙකකට විතර පස්සේ මේ යකඩ ඈන වටේ වර්ණය වෙනස් වෙච්ච හැටි බල අපි නිරීක්ෂණය කරමු. එතකොට අපිට මෙන්න මෙහෙම නිරීක්ෂණ ටිකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ යකඩ ඈනේ වටේ දෙපැත්ත නිල් පාට වෙනවා. මෙන්න මේ හරියයි නිල් පාට. හරි. මේ අකඩණේ වටේ දෙපැත්ත නිල් පාට වෙනවා. මැද හරිය රෝස පාට වෙනවා. මේ ටික රෝස පාට වෙනවා. මෙතන යකඩණේ වටේ රෝස පාට. ඉතින් නිරීක්ෂණ මෙතන පොපර් තහඩුව වටේ රෝස පාට. යකඩ ඇනේ වටේ නිල් පාට. අපි ඔන්න වර්ණ විපර්යාස. දැන් මට කියන්නේ යකඩ ඇනේ වටේ නිල් පාට වෙලා කියන්නේ ඒකේ තේරුම මොකද්ද? යකඩ ඇනේ මල බැඳිලා. ඔව් යකඩ ඇනේ මල බැඳිලා නැත්නම් විකාද නේද? යකඩ ඇනේ වටේ රෝස පාට වෙලා කියන්නේ ඒක තේරුම් මොකක්ද? යකඩ ඇනේ වටේ රෝස පාට වෙලා. ඒක තේරුම්. මල බැඳිලා නැහැ. ඔව් මල බැඳිලා නැහැ. අපි රෝස පාට ගැන අදාලා නැහැ. මල බැඳිලා නැහැ. මල බැඳෙනවා නම් අනිවාර්යයෙන්ම මොන පාට වෙන්නේ? නිල් පාට. නිල් පාට වෙන්න මොනේ මොකෝ? FE ධන දෙක එන. ඔව් මල බැඳෙනවා නම් අනිවාර්යෙන් හැදෙන්න ඕන මොනවද? FE ධන දෙක අයන. FE ධන දෙක අයන තියෙනම් අනිවාර්යෙන් පොටෑසියම් පෙරිසයනයි නිල් පාට. නිල් පාට වෙනවා. හරිනේ. එහෙනම් ඒක පැහැදිලිනේ. හරි. එහෙනම් අපි යන් ඔතනින් පස්සේ මේ වර්ණ විපර්යාස පැහැදිලි කරමු. හරි. මෙන්න මෙතන නිල් පාට වෙන්නේ. හරිද? මේ දෙපැත්ත නිල් පාට වෙන්නේ. මෙතන තියෙන Fe Fe ධන දෙක අයන බවට පත් වෙන ඉලෙක්ට්‍රෝන පිටගන්න දෙනවා. එහෙනම් මේ නිල් පාට ප්‍රදේශවල යකඩ යකඩ ධන දෙක අයන බවට පත් වෙලා, ඒ කියන්නේ ෆෙරස් අයන බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන පිටගන්න.
පෙරසයන හැදෙනකොටම පොටෑසියම් පෙරීසයනයිඩ්වල වර්ණයේ නිල් පාට. ඊළඟට ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. යම් කිසි තැනක ඉලෙක්ට්‍රෝන පිට කළා යම් ප්‍රතික්‍රියාවක් වෙනවා නම් ඒ කියන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා නම් මේක ඉතාම වැදගත් හොඳ. හොඳට තේරුම් ගන්න. මේ දැන් මේ අකඩෑනේ දෙපැත්තේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කළා. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන එතන රැඳිලා තියෙන්නේ නැහැ. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන එතනින් වෙන තැනකට ගමන් කරනවා. දැන් මේ අකඩෑනේ කොතෙන්ද ගමන් කරලා තියෙන්නේ? යකඩණේ කොතෙන්ද ගමන් කරලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන? දැන් මේ නිපාත තැන් වල තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. අර ඔයගොල්ලෝ කෝෂ ගැන ඉගෙන ගන්න ඕනේ. කෝෂ ගැන ඉගෙන ගන්නේදී අපි දන්න සල්ෆියුරික් අම්ලය තුල සින්ක් තාඩුවකුයි කොපර් තාඩුවකුයි ගිල්ලලා තියෙනවා. හරිද? සින්ක් තාඩුවයි කොපර් තාඩුවයි ගිල්ලලා තියෙනවා. එතකොට මේ සින්ක් තාඩුව තමයි ශක්තියතාව වැඩි ලෝහය. එතකොට ඒකෙන් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන බාහිර කම්බිය දිගේ කොහාට ද යන්නේ? බාහිර කම්බිය දිගේ මම කිව්වේ මෙන්න මේම කතාවක්. මේ වගේ ඇටෝම තියෙනවා. ඒකේ ගිල්ලල් තියෙනවා සින්ක් තහඩුවයි කොපර් තහඩුවයි. මෙතන සින්ක් මෙතන කොපර් නැද්ද? සින්ක් තහඩුවයි කොපර් තහඩුවයි මෙහෙම බල්බ් එකක් මෙතන සෙට් කරලා තියෙනවා. මෙතන සින්ක් සින්ක් ධන දෙකයි යන බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මේ ඉලෙක්ට්‍රෝන මොකද්ද වෙන්නේ? සින්ක් සින්ක් ධන දෙකයි. මේ ඉලෙක්ට්‍රෝන මෙතන ඉන්නේ නැහැ. මෙතනින් මෙන්න මෙහෙට ගමන් කරනවා. හරිද? යම් ලෝහයක ඉලෙක්ට්‍රෝන පිට කරන ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා නම් ඒ ලෝහයත් එක්ක තව ලෝහයක් ගාවලා තියෙනා මතක තියාගන්න අර පිට කරන ඉලෙක්ට්‍රෝන අනිත් ලෝහයට ගමන් කරනවා. නෝක ඉතා වැදගත්. දැන් මෙතන ගමන් කරන්න තැනක් නැහැ නේ. එතකොට දෙපැත්තේ ඉලෙක්ට්‍රෝන පිට කරනකොට ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන ටික එන කොහාටද? ඇනේ මැදට. මැදට එනවා. හරිද? පිට කරන දෙපැත්තේ ඉලෙක්ට්‍රෝන පිට කරනකොට ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන ටික එනවා මැදට. පැහැදිලිද? ඒ මැදට ආවට පස්සේ හරිද? මැදට ආවට පස්සේ මෙන්න මෙතෙන්දී මේ ඉලෙක්ට්‍රෝන ගන්නවා. ජලය දෙකයි ඔක්සිජන් එකයි මේ ඉලෙක්ට්‍රෝන හතරක් අරගෙන ඉවරලා OH ඍණ අයන හතරක් හැදෙනවා. OH ඍණ අයන හතරක් හැදෙනවා. OH ඍණ අයන හැදෙන නිසා ෆිනොප්තලීන් වල වර්ණය මොකද වෙන්නේ? රෝස පාට. රෝස පාට වෙනවා. ඔන්න මේක පැහැදිලි කරන්නේ විදිහට. පැහැදිලිද? ඒතර ඒක තේරුණාද? කියලා දීපු ටික. මෙතන යකඩෑනේ දෙපැත්තේ තියෙන යකඩ පරමාණු Fe ධන දෙකයන බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන පිට කරලා. හරිද? එතකොට ඒ පිට කරලා ඉලෙක්ට්‍රෝන මෙව හැදෙද්දි මේ Fe ධන දෙක තියෙන නිසා පොටෑසියම් පෙරිසයනයිඩ් වල වර්ණය නිල් පාට. ඊට පස්සේ ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන කියන මොනවාද ඇන්නේ? එතෙන්දි වාතයේ තියෙන ජලයයි ඔක්සිජන් යුක්ත කරලා ඉලෙක්ට්‍රෝන ටික ගන්න. අරගෙන ඉවරලා හැදෙන OH ඍණ අය. OH ඍණ අයන හැදෙන නිසා ෆිනොක්සලීන් වල වර්ණය රෝස පාටයි. හරි ඊට පස්සේ අපි බලමු මෙතන වර්ණ විපර්යාස පැහැදිලිව. දැන් මෙතන අපි දැනගන්න ඕන මේ දෙන්නගේ ශක්තියතා ශ්‍රේණිය උඩින් ඉන්නේ කවුද? කවුද උඩින් ඉන්නේ? මැග්නීසියම් යකඩවල. මැග්නීසියම්. මැග්නීසියම්. මම දැන් ඔයගොල්ලන්ට පටන් ගන්නකොටම කිව්වා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ලෝහ දෙකක් එකට සම්බන්ධ කරලා තිබුණොත් පළමුවෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ ඔක්සිකරණය වෙන්නේ කවුද? ශක්තියතා වැඩි. ශක්තියතාව වැඩි එක. එහෙනම් මෙතන මැග්නීසියම් යකඩ ඉන්නවනම් මුලින්ම ප්‍රතික්‍රියා කරන්නේ මැග්නීසියම්. මැග්නීසියම් ලෝහ පරමාණු මැග්නීසියම් ධන දෙක අයන බවට පත් වෙන ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මැග්නීසියම් ධන දෙක අයන හඳුනා ගන්න ද්‍රව්‍යයක් අපි දැම්මේ නැහැ. අපි දැම්මේ Fe ධන දෙක අයන හඳුනා ගන්නයි OH ධන අයන හඳුනා ගන්නයි භාවිතා කරන්න පුළුවන් ද්‍රව්‍ය විතරයි දැම්මේ. Fe ධන දෙක අයන හඳුනා ගන්න දැම්ම පොටෑසියම් පෙරීසයනයි OH ඍණ අයන හඳුනා ගන්න දැම්ම පිනොක්තලින්. මැග්නීසියම් ධන දෙක අයන හඳුනා ගන්න රසායනික ද්‍රව්‍යයක් දැම්මේ නැහැ. ඒක නිසා මෙතන මැග්නීසියම් ධන අයන හඳුනා මෙතන වටේ පාට වෙනස් වීමක් වෙන්නේ නැහැ. මොකද ඒක අපිට අවශ්‍ය නැහැ. අපිට ඕනේ යකඩ මල වැදෙනවා කියලා බලා ගන්නනේ. දැන් මෙතන මැග්නීසියම් ධන අයන හැදුවා ඒක හඳුනා ගන්න ද්‍රව්‍යය දාලා නැහැ. ඊළඟ වටේ ගන්න මොකද්ද වෙන්නේ කියලා මෙතන හැදෙන ඉලෙක්ට්‍රෝන වලට. දැන් මැග්නීසියම්
පටියෙ ඉලෙක්ට්‍රෝන ඉතුරු වුණා. ධනායන හදමින් ඉලෙක්ට්‍රෝන මෙතන ඉතුරු වෙනවා. මොකද්ද වෙන්නේ? යකඩ තාඩුව ගාවට. ඔව් අන්න ඒක හොඳට ඔළුවට ගන්න. ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ කොතනද? එතනින් අනිත් ලෝහය කරා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඔන්න ඔය තේරුම් ගන්න බැරි වුණාම තමයි මේවා අර ගැටලු වෙන්නේ. ඔය ටික හරියට මේ වුණා මේවා නිකන් අර ඕගොල්ලොන්ට සිංහල වලට වඩා දේසි. හරිද? ඒක මන් දන්නා ඒක ඕගොල්ලොන්ට කියලා දෙන ගුරුවරයාමත් අද නම් වෙන දෙයක්. හරි හරියට විෂය කියලා දෙනවා නම් විද්‍යාව කියන්නේ ඇත්තටම සිංහල වලට වඩා දේසි. මන් දන්නේ මත් නම් මතකයි කියලා. හරිද? ඕගොල්ලොන්ටත් එහෙම වෙන්න ඕන මේ හරියට ඔක්කොම ටික මේ වැටෙනවා. ඔය ලෙවල් වලටත් එහෙමයි. හරි ඒ ලෙවල් වලට ඒ ලෙවල් හොඳ වෙන්නේ හෝ නරක වෙන්නේ හොඳ වෙන්නේ හෝ නරක වෙන්නේ කියන්නේ හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ හෝ නැති වෙන්නේ විශේෂයෙන්ම ළමයා නිසාත් බලපාන ගුරුවරයා නිසාත් බලපාන. මේක මතක තියාගන්න. හරියට තියෙදි දැනගන්න ඕන. වාගෙට ඉගෙනගෙන බෑ. හරි? ඒකයි එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි දැන් මෙතන මේ ඉලෙක්ට්‍රෝන ටික වෙන්න මෙතෙන්ට යනවා. ගියාට පස්සේ ඒ ඉලෙක්ට්‍රෝන ගන්න කවුද? මෙන්න මේ P තහඩුව වටේ ඉන්න ජලය දෙකයි ऑक्सीजन එකයි ඉලෙක්ට්‍රෝන හතරක් අරගෙන ඉවරලා හැදෙනවා හතරයි OH3 OH3 නයර හතරක් හැදෙනකොට නැත්නම් OH3 නයර හැදෙනකොට මෙන්න මේ අකඩැණියේ වටේ ෆිනොප්තලීන් වල වර්ණය මොන පාට වෙනවද රෝස පාට රෝස පාට එහෙනම් මෙතන යකඩැණියේ වටේ සිද්ධ වෙලා තියෙන ඔක්සිහරණ ප්‍රතික්‍රියාව නේ යකඩය විකාදනය වෙලා නේ එහෙනම් මෙතනින් අපිට මොකක්ද කියන්න පුළුවන් යකඩය විකාදනයේ විකාදනය වෙලා නැහැ ආරක්ෂා වෙලා එහෙනම් අපිට අර මේ මෙතන මේ වගේ නිගමනයක් දෙන්න පුළුවන් සක්‍රීයතා ශ්‍රේණියේ යකඩවලට වඩා ඉහළින් පිහිටි නැත්නම් යකඩවලට වඩා සක්‍රීයතාව වැඩි ලෝහයක් සමග සම්බන්ධ කර යකඩ තැබූ විට විකාදනයෙන් ආරක්ෂා කරගත හැකි සක්‍රීයතා ශ්‍රේණියේ යකඩවලට වඩා ඉහළින් තියෙන ලෝහයක් සමග යකඩ සම්බන්ධ කරලා තිබුවම විකාදනයේ ආරක්ෂා කරගන්න පුළුවන්. හරි. නොයිති ආකාරකම් පැහැදිලි. ඊළඟ මෙන්න මෙතන. මෙතන ඉන්නේ යකඩයි කොපර. සක්‍රීයතාව වැඩි එක්කනේ යකඩ. එහෙනම් මුලින්ම මොකද්ද වෙන්නේ මෙතන? යකඩ ධන දෙක. ඕ Fp ධන දෙක යන බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙක. එයා තමයි සක්‍රීයතාව වැඩි එක්කනේ. සක්‍රීයතාව වැඩි ලෝහය තමයි පළවෙනි ඉලෙක්ට්‍රෝන පිට ගන්න. අපිට ගන්න දැන්. හරිද? සක්‍රීයතාව වැඩි ලෝහය පළවෙනි ඉලෙක්ට්‍රෝන පිට ගන්න. එහෙනම් Fe ධන දෙකයි නේද? Fe ධන දෙකයි නේද හැදෙනකොටම පොටෑසියම් පෙරිසයිනයිඩ් වල වර්ණය මොකද්ද වෙන්නේ? නිල් පාට වෙන්නේ. නිල් පාට වෙන්නේ. Fe ධන දෙකයි නේද හැදෙනකොට පොටෑසියම් පෙරිසයිනයිඩ් වල වර්ණය නිල් පාට. හරිද? එහෙනම් මෙතන අපිට පැහැදිලි වෙනවා යකඩය විකාදනය වෙලා මල බැඳි. දැන් මේ හැදෙන ඉලෙක්ට්‍රෝන ටිකට මොකද්ද වෙන්නේ? කොපර් තහඩුව. කොපර් තහඩුවට යන එක මතක තියාගන්න. හැදෙන ඉලෙක්ට්‍රෝන යන කොපර් තහඩුවට. කොපර් තහඩුව ළඟදී අර මාධ්‍යයේ තියෙන ජලය දෙකයි ඔක්සිජන් එකයි ගන්නවා මේ ඉලෙක්ට්‍රෝන හතර. අරගෙන ඉවරලා හැදෙනවා හතරයි OH3. OH3 නයන හැදිච්ච ගමන් කොපර් තහඩුව වටේට රෝස පාට. ෆිනොප්තලීන් වල වර්ණය රෝස පාට. එහෙනම් මෙතන පැහැදිලි වෙනවා යකඩ සක්‍රීයතා ශ්‍රේණියේ යකඩ වලට වඩා සක්‍රීයතාව අඩු ලෝහයක් සමග සම්බන්ධ කර තිබූ විට ඉක්මනින්ම මොකද විකාදනය එහෙනම් යකඩ ආරක්ෂා කරන්න නම් අපි යකඩය පත් කරන්න ඕනේ ඇනෝඩය බවටද කැතෝඩය බවට දැන් මේ මෙතන මේ තියෙන ඇනෝඩ ප්‍රතික්‍රියාව නේ ඇනෝඩ ප්‍රතික්‍රියාව කියන්නේ ඔක්සිකරණ මෙතන යකඩය ක්‍රියාත්මක වෙන්නේ ඇනෝඩය විදිහට මෙතන යකඩය ක්‍රියාත්මක වෙන්නේ කැතෝඩය ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ කැතෝඩය. එහෙනම් කැතෝඩය බවට පත් කරුවොත් අපිට යකඩ බේර ගන්න පුළුවන්. එහෙනම් මේකට කියනවා කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය. මෙන්න මේ ක්‍රියාවලියට කියන්නේ කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය. දැන් ඔයගොල්ලෝගේ අහුවොත් මොකද්ද කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය කියන්නේ? මෙන්න මෙහෙම කියනවා හරි. විද්‍යුත් රසායනික කෝෂයක විද්‍යුත් රසායනික කෝෂයක්. විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය බවට යකඩපත් කර මල බැඳීමෙන් ආරක්ෂා කර ගැනීම නැත්නම් විකාදනයෙන් ආරක්ෂා කර ගැනීම තමයි කියන්නේ කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය. ඒතර කැතෝඩය බේරෙන ඇනෝඩය දිය වෙන. මොකද ඉස්සෙම වෙන්නේ ඒක.
ඇනෝඩේ තමයි සක්‍රීයතාව වැඩි එක්කෙන. එයා ධනායන පිටකරමින් දිය වෙනවා. කැතෝඩේ තියෙන. සක්‍රීයතා ශ්‍රේණියේ sorry සක්‍රීයතා ශ්‍රේණිය නෙමෙයි. මේ රසායනික කෝෂයක විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය බවට පත් කරමින් යකඩ විකාදනයේ ආරක්ෂා කර ගැනීම තමයි. කියන්නේ කැතෝඩීය ආරක්ෂණ. තේරුණාද මේ ප්‍රැක්ටිකල් එක? මේක බොහෝ වෙලාවට ඒ කියන්නේ බොහෝ වෙලාවට කියන්නේ හැමදාම වගේ පේපර් වල තියෙනවා. ඕ ලෙවල් ප්‍රශ්න පත්‍ර වලත් මේක බහුලව තියෙනවා. තේරුණාද වැඩි? ඈ මොනව හරි ගැටලු තියද? දැන් මේවා යනෝඩ ප්‍රතික්‍රියා කැතෝඩ ප්‍රතික්‍රියා ඕගොල්ලෝ ලියන්න එනවා. හරිද? තේරුණාද? මේ තියෙන යකඩ විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය වලට පත් කිරීම. කැතෝඩීය ආරක්ෂණ ක්‍රමයවත් කැප කිරීමේ ආරක්ෂණ ක්‍රමය ලෙස හැඳින්වෙනවා. මේකට කියන්නේ කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය එහෙම නැත්නම් කැප කිරීමේ ආරක්ෂණ ක්‍රමය. හරිද? ඒතකොට ওই විදිහට අපිට තෙන්නන්න පුළුවන්. එහෙනම් මට කියන්න මේ කැතෝඩීය ආරක්ෂණ ක්‍රමයට යකඩ ආරක්ෂා කරගන්න නම් යකඩත් එක්ක මොනවද සම්බන්ධ කරලා තියෙන්නේ? සක්‍රීයතාව වැඩි ලෝ. ඒක තමයි මොනවයි? සක්‍රීයතාව වැඩි ලෝ. मैग्नीशियम सिंक ओ पोटेशियम सोडियम कैल्शियम बोलवान पोटेशियम सोडियम कैल्शियम ऐ बेरी हेतु एवा अधिक प्रतिक्रियाशीली है क्या तो एवा පරිසරයේ නැහැ නේ පරිසරයේ ස්වභාවික ලෝහ විදියට දැක ගන්න නැහැ නේ අධික ප්‍රතික්‍රියාශීලීකම් එනිසා ඒව සම්බන්ධ කරලා තියාගන්න බෑ අපිට පුළුවන් මැග්නීසියම් හෝ සින්ක් එතකොට ඒක නිසා තමයි ওই නැව් වල බඳට මැග්නීසියම් පටි තියලා පාස්සන්නේ ඊට පස්සේ අපි ගැල්වනයිස් කරන්නේ ගැල්වනයිස් කරනවා කියන්නේ මතු පිට සින්ක් ආලේප කරනවා යකඩ වලට යකඩ මතු පිට සින්ක් ආලේප කරාම කියන සින්ක් තට්ටුවක් කාලෙත් වෙනකොට ගැල්වනයිස් එතකොට ඕන ඔකට අපි ගන්න පුළුවන් ඒක ඇතෝඩිය ආරක්ෂණ ක්‍රමයට ගන්න පුළුවන් එතකොට ඕගොල්ලෝ දන්නවනේ මෙහෙම කතන්දරයක් යකඩ වල ටින් ආලේප කිරීම ඒක මොකටදයි කියන්නේ යකඩවල ටින් ඒකත් කැතෝඩීය ආරක්ෂණ ක්‍රමයක් දෙන්න බලන්න උත්තරය යකඩ මතු පිට ටින් ආලේප කිරීම කැතෝඩීය ආරක්ෂණ ක්‍රමයක්ද නැද්ද ඇයි නෑ කියලා කියන්නේ යකඩ වලට වඩා ටින් ලෝහය සක්‍රීයතා ශ්‍රේණිය පහළින්. හරි. එහෙනම් ඇයි යකඩ ආරක්ෂා කරන්න ටින් ආලේප කරන්නේ? කැතෝඩීය ආරක්ෂණ ක්‍රමයක් නෙවෙයි නා. යකඩ ආරක්ෂා කරන්න ඇයි ටින් ආලේප කරන්නේ? ආ? යන බා යකඩයට ඔක්සිජන් ගැටෙන එක ජල වාෂ්ප ගැටෙන එක වළක්වන එකනේ තින්ත තට්ටුවන්නේ එතකොට තියෙන යකඩ පේන්නේ නෑ යකඩේ උඩින් තින්ත තියෙනවා දැන් ඔය මේ අපි කඩෙන් අරගෙන එනවනේ ඕගොල්ලෝගේ ගෙවල් වල තියෙනවක් නැහැ ඔය මේ වානේ අල්මාරි ගොඩක් වෙලාට ගෙවල් වල නෙමෙයි තියෙන ඔෆිස් වල දැන් ඉස්කෝලේ තියෙනවනේ වානේ අල්මාරි ඔෆිස් එකේ හරිද දැන් ඕක ගේනප්පු දවස් වලට හරි ලස්සනයි නේ අපි ඔය දැන් දැන් අලුතෙන් හදන වානේ අල්මාරි දෙන මේ මගේ ගාව තියෙන මේ ලීව තියෙන MPF board ඒ වගේ ලස්සන කැටයන් දාපු අර ලී වල හැඩය තියෙන වානේ අල්මාරි තියෙනවා. ඉතින් අපි ඒවා අරන් යනවා ගණන් අඩුයි. ලී වලට වඩා ගණන් අඩුයි. දැන් නම් එහෙම නැහැ. දැන් නම් දෙකම එක ගණන් වගේ. මේ අරන් ඇවිල්ලා ටික දවසක් තියෙනකොට මොකද්ද වෙන්නේ? ඉස්කෝලේ නම් බලා ගන්න පුළුවන් හොඳටම. මොකද්ද වෙන්නේ? අර උඩින් ගාලා තියෙන තින්ත ඊරිලා යනවා. තින්ත ඊරිලා ගියාට පස්සේ මල කඩ මතු වෙනවා.
අර තීන්දත් එක්ක මලකඩ කුට්ටි කුට්ටි එළියට එනවා සමහර තැන් වලින් සිදුරු ඇදෙනවා සිදුරු ඇදුනට පස්සේ එතන මීයෝ ඇතුළු වෙනවා ඇතුළු වෙලා කඩදාසි කාලා දාන කොළ වටින අපේ ලිය කිවිලි කාලා දානනේ ඒ වගේ තත්ත්වයන්ට පත් වෙනවා ඒ එතන වෙලා තියෙන්නේ අර යකඩේ මතු පිට තින්ත ගෑව තින්ත ඉවත් වුණාට පස්සේ යකඩේ මලකඩ ගෑව හැබැයි යකඩේ මතු පිට තින්නාලේප කරත් ඔය වැඩේම තමයි වෙන්නේ තින් ඉවත් වුණොත් යකඩේ වේගයෙන් මලකඩ ඕ එතකොට වෙන්නේ යකඩේ ඇනෝඩය වෙනවා තින් කැතෝඩය වෙනවා සාමාන්‍ය ශීඝ්‍රතාවයට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් යකඩේ විකාශ වෙයි හරි අපි එන මේකේ පොඩි සටහනක් දාගමු එතන පාඩම ඉවර කරන්න දාමුනේ මේ ඔච්චරයි නේ තියෙන්නේ මේක අනිත් ලෝහයක් දුන්නත් මෙච්චරයි හොඳයි මෙතන සීස් දුන්නා නම් මොකද වෙන්නේ ප්‍රතික්‍රියාව සිංක් ඊතලය සිංක් ධන දෙකට දෙකයි මේ ප්‍රතික්‍රියාව නම් මම ඒක ඔයගොල්ලෝ මේ ප්‍රතික්‍රියාව කටපාඩම් කරගත යුතුමයි හරිද මේක අනිත් පැත්තට එන්නේ ඔයදී 4යි OH ඍණ ඊතලය 2යි ඊතලය දන O2 දන 4යි E එන්නේ විද්‍යුත් විච්ඡේදන වල මල බැඳීමේදී මේ පැත්තට විද්‍යුත් විච්ඡේදන වල මෙතනින් ඊතලය මේ පැත්තට කියන්නේ 4යි OH ඍණ ඊතලය 2යි ඊතලය දන O2 දන 4යි මෙතන 2යි ඊතලය දන O2 දන 4යි ඊතලය 4යි OH ඍණ ඕක දෙපැත්තට වෙනවා හරිද ඒක නිසා අනිවාර්යෙන් කටපාඩම් කරලා ගත යුතුමයි සක්‍රීයතා ශ්‍රේණියේ යකඩ වලට වඩා සක්‍රීයතාව වැඩි ලෝහයක් සමග යකඩ තමවත් දාල ලියනන සක්‍රීයතා ශ්‍රේණියේ යකඩ වලට වඩා සක්‍රීයතාව වැඩි යකඩවලට වඩා සක්‍රීයතාව වැඩි ලෝහයක් සමග සම්බන්ධ කර තැබූ විට විකාදනයෙන් ආරක්ෂා කරගත හැක යකඩවලට වඩා සක්‍රීයතාව අඩු ලෝහයක් යකඩවලට වඩා සක්‍රීයතාව අඩු ලෝහයක් සම්බන්ධ කර තිබූ විට
වේගයෙන් විකාදනය වීම සිදුවේ. වේගයෙන් විකාදනය වීම සිදුවේ. මෙය පහත ක්‍රියාකාරකමින් පෙන්වා දිය හැක. මෙය පහත ක්‍රියාකාරකමින් පෙන්වා දිය හැක. යටින් ලියාගන්න අවශ්‍ය ද්‍රව්‍ය කියලා. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. පිරිසිදු යකඩෑන තුනක්. පිරිසිදු යකඩෑන තුනක්. පිරිසිදු යකඩෑන තුනක්. මැග්නීසියම් පටියක් හා කොපර් පටියක්. Mg පටියක් හා Cu පටියක්. පෙට්‍රිදීසි තුනක්. පෙට්‍රිදීසි තුනක්. පෙට්‍රිදීසි තුනක්. පොටෑසියම් පෙරිසයනයිඩ් හා පිනොප්තලීන්. පොටෑසියම් පෙරිසයනයිඩ් හා පිනොප්තලීන්. පොටෑසියම් පෙරිසයනයිඩ් හා පිනොප්තලීන්. ඊට පස්සේ ඒගාර් ජෙලි මාධ්‍ය. ඒගාර් ජෙලි මාධ්‍ය. NaCl සෝඩියම් ක්ලෝරයිඩ්. NaCl ඒගාර් මාධ්‍ය හදද්දී සෝඩියම් ක්ලෝරයිඩ් දානවා. NaCl. ඊට පස්සේ ක්‍රමය කියලා ලියාගමු අපි කරන වැඩේ. ලියාගන්න මෙහෙම. බීකරයකට ජලය ක්‍රමය කියලා. ඉතින් ලියාගන්න බීකරයකට ජලය මිලිලීටර 250ක් පමණගෙන බීකරයකට ජලය මිලිලීටර 250ක් පමණගෙන NaCl කමාවක් NaCl කමාවක් පොටෑසියම් පෙරිසයනයිඩ් හා පිනොප්තලීන්. NaCl කමාවක් පොටෑසියම් පෙරිසයනයිඩ් හා පිනොප්තලීන්. ස්වල්පය බැගින් දමා. ස්වල්පය බැගින් දමා. රත්කර නටවා ගන්න. රත්කර නටවා ගන්න. රත්කර නටවා ගන්න. එයට ඒගාර් ජෙලි. එයට ඒගාර් ජෙලි නැත්නම් ඒගාර් පවුඩර්. ඒගාර් කුඩු කියලා දාගන්න. ඒ ජෙලි වලට වඩා හොඳයි. එවිට ඒගාර් කුඩු. එයට. එයට ඒගාර් කුඩු. තේ හැන්දක් පමණ දමා. හොඳින් කලතන්න. ඒගාර් කුඩු තේ හැන්දක් පමණ දමා හොඳින් කලතන්න. පහත ආකාරයට පෙට්‍රිදීසි තුන සකස් කර. පහත ආකාරයට පෙට්‍රිදීසි තුන සකස් කර.
සකස්කර යකඩ එන සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි යකඩ එන සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි ඒකාර් ජෙලි පෙට්‍රි දීසිවලට දමන්න एक नेता सकाश करेगा माध्य पेट्टी जीत वाले टा जामानना पेट्टी जीत वाले टा जामानना कायकट पशु निरीक्षण या करानना कायकट पशु निरीक्षण या करानना හරි මේ අටවුම් තුන ඇඳගෙන මෙන්න මේ ටිකත් ලියා ගන්න ඕන. පැයකට පසු නිරීක්ෂණය කරන ඔය අටවුම් තුන ඇඳගෙන මේ මේවා ටිකත් ලියා ගන්න. හරි. මෙතන අංක 2 කියලා දාලා ලියා ගන්න. අංක 2 කියලා මෙතන 1 මෙතන 2 මෙතන 3 කියලා දාගෙන මෙතන අංක 2 කියලා දාලා ලියා ගන්න. අංක 2 සක්‍රීයතාවය වැඩි Mg සක්‍රීයතාව වැඩි මැග්නීසියම් ය සක්‍රියතාව වැඩි Mg ය මේ නිසා Mg පරමාණු මේ නිසා Mg පරමාණු ඉලෙක්ට්‍රෝන පිටකරමින් ඉලෙක්ට්‍රෝන පිටකරමින් Mg ධන අයන බවට පත් වේ. Mg ධන 2 අයන බවට පත් වේ. එහිදී පිටවන ඉලෙක්ට්‍රෝන එහිදී පිටවන ඉලෙක්ට්‍රෝන Fe ඇණය වෙත ගමන් කරයි. Fe ඇණය වෙත ගමන් කරයි. Fe ඇණය වෙත ගමන් කරයි. Fe ඇණය අසලදී Fe ඇණය අසලදී මාධ්‍යයේ ඇති H2O හා O2 මාධ්‍යයේ ඇති H2O හා O2 එම ඉලෙක්ට්‍රෝන ලබාගෙන එම ඉලෙක්ට්‍රෝන ලබාගෙන OH ඍණායන බවට පත් වේ. OH ඍණායන බවට පත් වේ. OH ඍණායන සෑදෙන නිසා OH ඍණායන සෑදෙන නිසා යකඩෑනේ වටා පිනොක්තලීන් වල වර්ණය යකඩෑනේ වටා පිනොක්තලීන් වල වර්ණය යකඩෑනේ වටා පිනොක්තලීන් වල වර්ණය රෝස පාට වේ
හරි ඊට පස්සේ අපි යමු මේ තුන්වෙනි අටව අංක 3 අංක 3 ඒක ඇට තලියා ගන්න මෙම ඇටවුමේ ඇති FC හා CU අතරින් මෙම ඇටවුමේ ඇති FP හා CU ලෝහ අතරින් සක්‍රීයතාව වැඩි ලෝහය FE ය මේ නිසා Fe लोह परमाणु इलेक्ट्रॉन पिटकरमिन Fe लोह परमाणु इलेक्ट्रॉन पिटकरमिन Fe धन देखायन बवट पत्ते යකඩ ඇණය වටා පොටෑසියම් පෙරසයනයිඩ් වල වර්ණය යකඩ ඇණය වටා පොටෑසියම් පෙරසයනයිඩ් වල වර්ණය නිල් පාට වේ Fe परमाणु पिटकरण इलेक्ट्रॉन යකඩ ඇණයේ සිට CU තහඩුව වෙත ගමන් කරයි. CU තහඩුව අසලදී මාධ්‍යයේ ඇති CU තහඩුවේ අසලදී මාධ්‍යයේ ඇති H2O හා O2 එම ඉලෙක්ට්‍රෝන ලබාගෙන OH ඍණායන සෑදේ OH ඍණායන සෑදෙන නිසා CU තහඩුව වටා පිනොක්තලීන් වල වර්ණය රෝස පාට වේ
හරි. උතරින් පස්සේ යටින් යමු අපි ඔක්කොම ටික සම්බන්ධ කරලා නිගමනයක් ලියාගමු. ලියාගන්න මෙහෙම ඉහත ක්‍රියාකාරකමින් නිගමනය වන්නේ ඉහත ක්‍රියාකාරකමින් නිගමනය වන්නේ ඉහත ක්‍රියාකාරකමින් නිගමනය වන්නේ යකඩවලට වඩා සක්‍රීයතාව වැඩි ලෝහයක් යකඩවලට වඩා සක්‍රීයතාව වැඩි ලෝහයක් යකඩ සමග සම්බන්ධ කර තැබූ විට යකඩ සමග සම්බන්ධ කළ තැබූ විට යකඩ සමග සම්බන්ධ කර තැබූ විට යකඩය විකාදනයෙන් ආරක්ෂාවන බවයි යකඩය විකාදනයෙන් ආරක්ෂාවන බවයි විකාදනයෙන් ආරක්ෂාවන බවයි සක්‍රීයතාව අඩු ලෝහයක් සම්බන්ධ කර තැබූ විට සක්‍රීයතාව අඩු ලෝහයක් සම්බන්ධ කර තැබූ විට යකඩය වේගයෙන් විකාදනය වන බවයි යකඩය වේගයෙන් විකාදනය වන බවයි ඊළඟ රෝලේ ලියගෙන එනම් විද් යකඩ එනම් යකඩ එනම් යකඩ විද්‍යුත් රසායනික කෝෂයක යකඩ විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය බවට විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය බවට පත්කලහොත් එය විකාදනයෙන් ආරක්ෂා කරගත හැකි වේ එය විකාදනයෙන් ආරක්ෂා කරගත හැකි වේ ආයි ඊළඟ රූලෙන් ලියා ගන්න යකඩ විද්‍යුත් රසායනික කෝෂයක යකඩ විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය බවට පත්කිරීම කැතෝඩය බවට පත්කිරීම කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය හිවත් කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය හිවත් කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය ලෙස හැඳින්වේ කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය හිවත් කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය ලෙස හැඳින්වේ කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය ලෙස හැඳින්වේ උදාහරණ කියලා ලියාගන්න උදාහරණ කියලා ලියාගන්න යකඩ ගැල්වනයිස් කිරීම
දෙවෙනි එක යකඩ මතු පිට මැග්නීසියම් පටිතරා පෑස්වීම යකඩ මතු පිට මැග්නීසියම් පටිතරා පෑස්වීම बहुवर्ण प्रश्न असुतुंगे उत्तरे පහතලෝ හතරේ විකාදනයේ නොවන ලෝහයක් අත්තරන්නේ සත්‍යතා ශ්‍රේණිය පහලයි. හැබැයි විකාදනය නොවනවා කිව්වට ඒකත් විකාදනය වෙනවා කාලයක් තියෙනකොට. වානේ රේල් පීලි භූගතව පීඩා ඇති වානේ ටැංකිය ආදී මලවැදීමේ වළක්වා ගැනීමට යොදා ගන්නා එක්ක්‍රමයක් වන්නේ මේ වානේව කොටස් වලට සම්බන්ධ කර කැපෙන ලෝහයක් රූපේ ලෙස පොළව යට වල්ලා තැබීමනි. කැපෙන ලෝහයට වඩා උචිත දෙක දෙක සිං නේ. ඔව්. යකඩ වලපැදීම සම්බන්ධ පරීක්ෂාවකදී අලුත් යකඩ යන වටා වෙනත් ලෝහ ද්‍රව්‍ය වලින් හැදු කම්බි යොදා තබන ලදී. එසේ සැකසූ යකඩ යන නල ජලය තුල යකඩ යන නල ජලය තුල අඩංගු පරීක්ෂා නල තුල ගිල්වා සතිය තබන ලදී. 12 2 රූපේ ABC මගින් දක්වා ඇත. එම පරීක්ෂා නලයෙන් මලපැදීම සිදුවීම දැකගත නොහැකි යන. 4 නේ හාසි වානේ තාඩු වලින් නිපදවා ඇති බෝට්ටු නෞකාදියේ බඳ මලබැඳීම් මගින් ආරක්ෂා වීමට යොදා ගන්නා එක්කමයක් වන්නේ එම වස්තුන්ගේ ජලයට යටවන කොටස තුල දිගට සිං කුට්ටි හෝ පටි සවි කිරීමයි. මෙවගින් සිදුවන්නේ දෙක. ඔව් කැතෝඩීය ආරක්ෂාව. පහ තෙල් තට්ටුවක් තියනෝ ඔප ජලය තියනෝ ජලය තියන කොප තාඩුවක් ගිල්ල යකඩ යන එක ඔතල තියනෝ ඒකේ उपकरण මොකද තෙල් තට්ටුව නැති නිසා ජලයේ ඔක්සිජන් දිය වෙන්න පුළුවන් කොපර් තියෙන නිසා ඇනෝඩය බවට පත් වෙනවා යකඩය එතකොට සාධක හොඳට තියෙනවා උඩට මල බැඳෙනවා බී හරි එතන ඉඳලා කරගෙන යන්න හරි 6 වෙනි ප්‍රශ්නේ ඉහත පහ ප්‍රශ්නයට අදාළව ඒක තර්කේම කොට සංකේද ඉහත පහ ප්‍රශ්නයට අදාළව මල බැඳීම අඩුවෙන්ම සිදු ඇත්තේ කොමල නලය තුළද උත්තරේ ඉන්නේ මොකද්ද D D නේද ඇයි තෙල් තට්ටුව තියෙනවා උණු ජලය තුල ගිල්ලලා තියෙන සිං තියෙන. එතකොට සිං කැප වෙන ලෝහය විදියට ආරක්ෂා කරනවා උණු ජලයේ වාතය නැහැ ඊට වඩා තෙල් තට්ටුවෙන් තවදුරටත් දිය වෙන්න දෙන්නේ නැහැ ඒ නිසා උත්තරේ එන්නේ D මේ 7 තනුකා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුළ සිං මැග්නීසියම් යකඩ සිං ලෙඩ් සිං කොපර් සිං රූපේ දක්වා ඇත්තේ එක සමානවන බීකර හතරකට එකම සාන්ද්‍රණයකින් යුත් ඉතා තනුකා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමාන පරිමාණ හතරක් වෙන වෙනම යොදා ඇත. එසේම බීකර හතර තුළට සෑම අතින්ම සමාන එකට එක සම්බන්ධ කර ඇති ලෝහ යුග්ම හතරක්ද රූපේ ලෙස යොදා තිබේ. මෙම බීකර හතර දින කිහිපයක් නිසලව තබා බැලුව විට අඩුවෙන්ම සිං කියවි ඇත්තේ කුමන බීකරය තුළ අඩංගු සිං පටියේද එකනේ සිංක වලට වඩා උඩින් තියෙන්න ඕන සර් හයට උත්තරේ කීයේ හයට D නේද D සර් පොතේ තියෙන C කියලානේ C වෙන්න බෑනේ බෑ C වෙන්න බෑ මොකද හේතුව ඒකේ C වල තියෙන ජලයනේ මම අරකේ D වල තියෙන්නේ මොනවයි උණු ජලය ඒතොර අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන ඔක්සිජන් අඩුවේ ඔක්සිජන් අඩු වෙන්න ඕන උත්තරේ D එන්නේ ඒකේ වඩා වැරදිලා වෙන්නේ හරි ඊට පස්සේ එක්තරා ලෝහයක්
වාතයේදී විකාදනය වන්නේ ඉතා සෙමිනි. එහි ඔක්සයිඩය වාතයට වඩා වාතයට සහ ජලයට ඉතා අපාරගම්‍ය වේ. මෙම ලෝහය විය යුත්තේ. මොකද්ද? අතර ඇලුමිනියම් එක්තරා ලෝහයක් වාතයේදී විකාදනය වන්නේ ඉතා සෙමිනි. ඔක්සයිඩය වාතයට හා ජලයට ඉතා අපාරගම්‍ය වේ. ඔව් ඇලුමිනියම් නේ. ඇලුමිනියම් ඔක්සයිඩේ හැබැයි උතන මැග්නීසියම් ගැහුවත් ලකුණු දෙන්න වෙනවා අපිට. ඔබල දන්නවා මැග්නීසියම් පටියේ මතු පිට තියෙනවා මොකද්ද? මැග්නීසියම් පටියක් ක්‍රියාකාරකමක් කරන්න කලින් මොකද කරන්න ඕනේ? හොරන්න ඕන. උඩ ඇදලා තියෙන ඔක්සයිඩ් පටලයක් නේ. ඒ ඔක්සයිඩ් පටලය නිසා මැග්නීසියම් ලෝහයට ආරක්ෂාව ලැබෙනවා. නමුත් උතන උත්තරේ හැටියට ගන්න වෙන්නේ අපිට ඇලුමිනියම් තමයි. මොකද ඇලුමිනියම් ඔක්සයිඩ් ඇලුමිනියම් වාජනයක වටේට තියෙන ඔක්සයිඩ් පටලයක්. ඒ ඔක්සයිඩ් පටලය තියෙන නිසා ඇලුමිනියම් විකාදනය වෙන්නේ නැහැ. ඒක ජලයට අපාරගම්‍යයි. හරිද? වාතයට ජලයට අපාරගම්‍යයි. ඒක නිසා ඇලුමිනියම් වාතයේ තියෙන සංඝටකත් එක්ක ප්‍රතික්‍රියා කරලා විකාදනය වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඇලුමිනියම් වාජන කෑම ගන්න ගන්නෝනේ. ඒව හූරන්න එපා කියලා කියන්නේ. අර ඇලුමිනියම් අර අපි මේ වාජන හූරන්න වළං හොදන්න ගන්නවනේ අර කෙඳි කෙඳි ගුලියක් ඇලුමිනියම් හරි යකඩ හරි කෙඳි ගුලියක් අරගෙන ඒකේ හොඳට අතුල්ලනවනේ. එහෙම කරන්න එපා කියනවා ඇලුමිනියම් වාදින. මොකද ඔක්සයිඩ් පටලය හීරුනොත් පහසුවෙන් විකාදනය වෙන නිසා. 9 යකඩ තහඩු යකඩ බට යකඩ පයිප්ප යකඩ තහඩු වලින් සෑදූ ආහාර බඳුන් ආදිය මලබැඳීමේ වළක්වා ගැනීමට විවිධ ක්‍රම භාවිත කරනු ලැබේ. මේවා දීලා තියෙනවා යකඩ මත සිං යකඩ මත කින් යකඩ මත ග්‍රීප් ග්‍රීස් එවැනි ක්‍රම කිහිපයක. යකඩ වලින් සාදා ඇති ආහාර තැන්පත් කිරීමේ බඳුන් කලක් ගබඩා කර තබන යකඩ භාණ්ඩ වහල සෙවෙලි කිරීමට ගන්නා යකඩ තහඩු මත ආලේප කිරීම සුදුසු ද්‍රව්‍ය වර්ගය. මොකද උත්තරේ? 1 උත්තරේ 1 වෙන වෙන උත්තර නැද්ද? 1ද උත්තරේ. යකඩින් කළ ආහාර බඳුන් මත ආලේප කරන්නේ කිම්? හරිද? එතකොට උත්තර කීයක් තියෙද? 1ක් තියෙනවා. කලක් ගබඩා කරන යකඩ බාන්න මත උනායි ගාලා තියන්නේ. ඩකරම් වල උනායි ගන්න. පිළිතුර 4නේ. ඔය අවුරුදු 20ක් විතර පරණ ටකරම් බලන්න තාම හොඳට තියෙනවා. අලුතෙන් ගේන ටකරම් ඉක්මනට දිරාපත් වෙනවා. ඒ අවුරුදු 20ක් විතර පරණ ටකරම් හොඳට තියෙන්නේ. ඒවා දිරන්නේ නැහැ ලේසියි. අපේ ඉස්කෝලේ තියෙනවා වහලක පෑහෙන පරණ අවුරුදු 20කටත් වඩා පරණ. නමුත් මේ ටකරම් තාම හොඳට තියෙනවා. මේ අලුතෙන් ගෙනාවු ටකරම් ඉස්සර කාලේ ඔය මේ ඉස්කෝලවල වහලවල් සෙවිලි කරන්න ටකරම් දැන් නම් ගන්නෙ නැහැ. ටකරම් පාවිච්චි කළා කියලා ඒක තාම හොඳට හයියට තියෙනවා. හේතුව තමයි සිංක් ප්‍රතිශතය වැඩි. හරිද? ගැල්වනයිස් කරලා හදන්නේ. ටකරම් හදද්දී අනිවාර්යෙන් ගැල්වනයිස් කරනවා. එතකොට යකඩින් සෑදූ සෙවිලි තහඩු මත යකඩ මලබැඳීම වළක්වන්න සිංක් ආලේප කරනවා. කලං ගබඩා කරන යකඩ භාණ්ඩ ඔය මේ අපි කඩෙන් ගත්තම ඔය අලුත් ඔය වාහන කොටස් එන්නේ සමහර වාහන කොටස් කල් තියාගන්නේ ග්‍රීස් වල ග්‍රීස් ගාලා. හරිද? ග්‍රීස් ආලේප කළා තමයි කල් තියාගන්නේ. මොකද මලකඩ කන්නේ නැහැ ඒක. ඔය බයික් වල එහෙම මේ සර්විස් එකකට පස්සේ ග්‍රීස් ගන්න එකයි. හරිද? ග්‍රීස් යොදන තැන් තියෙනවා. මල බැඳීම වළක්වා ගන්න. කිසි බව ඇති කරන්නත් යොදන. 10 මොකද උත්තරේ? 10 මල බැඳීම නේද? 2 මල බැඳීම වැළැක්වීමට යොදාගත හැකි ක්‍රමයක් නොවන්නේ. ඔව් 2 යකඩ මත තඹලෝව පටිය. ඒතර මල බැඳීම තව වේගවත් වෙනවානේ. 11 3 ඔව් 3 වෙනි එක තමයි ගන්න වෙන්නේ නේ. ඇනෝඩී ආරක්ෂාව. මේකට ඇනෝඩී ආරක්ෂාව කියලා කියන්නත් බෑ.
අර තින්ත ගාලා වගේ වැඩක් තමයි එතන වෙන්නේ. හරිද? ඒක තමයි උත්තරේ. කැප වෙන ලෝහයක් කිව්වේ එතකොට. කැප වෙන ලෝහය කියන්නේ දැන් මේ බලන්නකෝ. දැන් මෙතන මෙතන යකඩේ බේරලා මෙයා මොකද වෙන්නේ? කැප වෙනවා. දිය වෙනවා. නේ? මෙයා බේරලා මෙයා දිය වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ කැප වෙන ලෝහය කියලා. ඒ කියන්නේ සරලව කියනවා නම් කෝෂයක ඇනෝඩේ. ඇනෝඩේ කැප වෙනවා. කැතෝඩේ මොකද වෙන්නේ? ඇනෝඩේ කැප වෙනකොට කැතෝඩේ ආරක්ෂා ආරක්ෂා වෙනවා. කැප වෙන ලෝහය කියන්නේ ඒකට. හරිද? විද්‍යුත් රසායනික කෝෂයක ඇනෝඩේ. විදියට ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒ විදියට කැප වෙන ලෝහය. හරි. එතනින් යනට කරගෙන යන්න. ඊළඟ පිටුව කරගෙන යන්න. उपकरण प्रश्न रोस मैग्नीशियम रोस එක එන්න ඕන මොකද සක්‍රියතා ශ්‍රේණිය අපි බලමු යකඩයි 2යි 1යි 2යි 3යි ඊට පස්සේ ලෙඩ් Fe FeBV 1යි ඊළඟ එකේ MgF මේ Mg මෙන්න Fe 1යි 2යි ඊළඟ එකේ FeZ නෑ උත්තරේ එන්නේ මේක නේද මේ එක නේද උත්තරේ වැඩියම රෝස පැහැයක් දැකගත හැකි ලෝහය අඩංගු පෙට්ටියේදී බලන්න ඒකේ පිළිතුරු පත්‍රය මොකද්ද කියලා උත්තරේට තියෙන්නේ එකේ නිල් පාට නෙමෙයි ඈ එකේ වැඩිපුරම තියෙන්නේ නිල් පාට නෙමෙයි නෑ නෑ උත්තරේ බලන්නකො මොකද්ද කියලා හතර උත්තරේ හතරද ඒකේ පළවෙනියකේ රෝස පාට වෙන්නේ කොපර් තහඩුව වටේට දෙවෙනියකේ රෝස පාට වෙන්නේ ලෙඩ් තහඩුව වටේට ඔව් 13ට 3 තියෙන්නේ උත්තර පත්‍රේ 13ට 3 ඊළඟට මැග්නීසියම් Fe සින්ක් Fe මැග්නීසියම් Fe මැග්නීසියම් ඇලුමිනියම් සින්ක් Fe මේ දෙන්න අතර පරතරය 2යි හරිද ඊට පස්සේ දැන් ඕකේ කියලා නැහැ යකඩ තව යකඩ ඇනේ වටේ රෝස පාට කතාවක් කියලා නැහැ. ඕකේ කියලා තියෙන්නේ ඉහත 12 ප්‍රශ්නයට අදාළ මම ඒක 12 ප්‍රශ්න වලින් කොටක් ඉන්නවා 12 ප්‍රශ්න. 12 ප්‍රශ්න කියලා තියෙන්නේ දින දෙකක් ඇවුවෙට තදන ඉපය දෙකකට මොන හරි ඒක අපිට අදාළ නැහැ නේ. නිල් පැහැය දැක්කට ගන්නේ කුමන ලෝහය වටාට. ඒක තමයි 12 ප්‍රශ්න. දැන් උතන මෙහෙම එකක් තියෙනවා. සක්‍රියතා ශ්‍රේණියේ ලෝහ දෙකක් අතර පරතරය වැඩි වෙන්න ඒ විද්‍යුත් රසායනික කෝෂයේ
इलेक्ट्रॉन निपदवी में है किया वैडी वेनो मांगे है वही तलत में एक एक ये लो उत्तर है जी दें बाला ने FeCu मैंने बेहतर है Fe बेहतर है Cu इन ते इधर ना तो पार करेगी देखा है देखा तू ना है इलाट FeBb FeBb ये इधर ना तो पार करे एक एक आता रिंग लो पर वैडी रोज बात हुई नहीं ना MgFe MgFe पार करे देना इलाट ZnFe पार करे या ना එහෙම ගත්තොත් උත්තරයට ගන්න වෙන්නේ ඒ. නමුත් ඉතින් ඕගොල්ලන්ට දීලා තියෙන එකේ C තමයි දීලා තියෙන්නේ නේ උත්තරයට දීලා තියෙන්නේ. 13ට 3ද දීලා තියෙන්නේ. ඔව් සර්. 3 දීලා තියෙන්නේ නේ. හරි ඒක ඒක පොඩ්ඩක් තියාගන්න ඒක පොඩ්ඩක් අපි බලමු. මේ ගොඩක් වෙලාට අර වැඩියෙන් රෝස පාට වැඩියෙන් නිල් පාට එහෙම තීරණය කරන්නේ ওই විදියට. ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණිය නිවුවට පස්සේ ඒ සක්‍රියතා ශ්‍රේණියේ ඒ කෝෂයේ නැත්නම් ඒ ඝට්ටණය කරලා තියෙන ලෝහ දෙක අතර පරතරය බලන්න. ඒ පරතරය වැඩිම අවස්ථාවේ තමයි වර්ණ විපර්යාසය වැඩි වෙන්නේ. එහෙමයි අපි ගන්නෙ. අර කෝෂයක නම් විදුලි ධාරාව ගමන් කිරීමේ හැකියාව ගන්නෙ ඒ විදියට. හරි. ගමන් අපි ඒකේ උත්තරේ මෙහෙම ඒක පොඩ්ඩක් ඔකෝල සටහනක් දාගන්න. एक गणित अर विद्यट गणवा उत्तर सेवनटीन मधुनाक मत आलेपकोस्तरे निरुपत्तिमेट हाणिम पलूस्तरे जलट मलबंदी हेतु तो उत्तर යකඩ මල කඩ තුල බහුලව දැක්කට හැකි රසායනික සංයෝගය සජල පෙරික් ඔක්සයිඩ් මොකද උත්තරේ දෙක දෙකනේ Fe2O3 ඊටක් XR-යක් H2O පාත ලෝහ අතරින් කිසි වෙලකත් මල බැඳීමක් සිදු නොවන ලෝහය මොකද උත්තරය ඈ එක එක ඇලුමිනියම් එක ලේසියනේ අනිත් ඒවා යකඩ අඩංගු වෙන්නේ යකඩ හෝ වානිය අඩංගු නම් තමයි මලබැඳීම කියලා කියන්නේ පාද ප්‍රතික්‍රියා අතරේ මලබැඳීමට බලපාන මූලික ප්‍රතික්‍රියාව හතර හතරනේ යකඩ ජලයයි ඔක්සිජනියෙක් එක්කව වෙලා FeOH3 හරි නේද FeOH3 නෙමෙයි ඉතල හදන්නේ FeOH2 හරිද නමුත් මෙතන OH2 හදන එකක් නැහැනේ ඒක නිසා මූලික ප්‍රතික්‍රියාව වෙන්නේ මෙහෙම මතක තියාගන්න යකඩ ජලයයි ඔක්සිජනයයි එක ප්‍රතික්‍රියාවක් ඒක තමයි මූලික ප්‍රතික්‍රියාව හරිද යකඩේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා ජලයයි ඔක්සිජනයයි ඉලෙක්ට්‍රෝන ගන්නවා 18 මොකද උත්තරේ යකඩ මලබැඳීමෙන් ආරක්ෂා කර ගැනීමට යකඩ මත විදුලි ද්‍රව්‍ය ආලේප කරනු ලැබේ. නමුත් ආලේපිත ද්‍රව්‍ය ස්වල්ප වශයෙන් හෝ ඉවත් වී පෘෂ්ඨයේ වාතයට විරුද්ධ වූ විට ඒ ස්ථානයේ සිට මලබැඳීම ආරම්භ වේ. ආලේපිත පෘෂ්ඨය පළුදුවද මලබැඳීම සිදු නොවන ආලේපන ක්‍රමය. උත්තරේ එකනේ සිංක් ආලේප කිරීම. මෙතන සිංක් ආලේප කරාට පස්සේ ගැල්වනයිස් කිරීම මෙතන වෙන්නේ කැතෝඩි ආරක්ෂාවනේ. පළුදුනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 19 සක්‍රියතා ශ්‍රේණිය අවරෝහණයක් දීලා තියෙන සින් ක්‍රෝමියම් යකඩ ටින් කොපර් මේ අනුව දීර්ඝ කාලීනව යකඩ මලබැඳීමේ ආරක්ෂා කර ගැනීමට උචිත ලෝහය උචිතාලේපය එකනේ සින් සින් තමයි උචිතම මෝටර රථයක විවිධ කොටස් සඳහා යකඩ යොදා ගන්න ලැබේ මේව විවිධ කොටස් අතර ඉක්මනින් මලබැඳීම සිදු වන්නේ හතර ඔව් පිටකුරු වායු නලය සයිලන්සර් ඒකට හේතුවක් තියෙනවා එතන පිට වෙනවා ආම්ලික වායු आम्लिक वायु पिट वेन मलबंदी वेगवर्तरा विद्युत चुंबक प्रेरणे अरे मेके यार इधर कोटस करा गेदी अभी एक साकर सती पतंगा